පාර දිගේ බලන අපි මේ වෙනකොට දන්නව සිද්ධ වෙලා තියෙන දේ. ඒ තමයි සන්නි රෙහන් ආන්නය නිසා දෙගින් දිගටම කළේ ගොඩක් ලංවුන එක. අනිත් එක තමයි සන්නිට රෙහන් එක ලොකු ගනුදෙනුවක් බේරගන්න උවමනාව තිබුණා. ඉතින් නමුත් ඒ ගනුදෙනුව කොයිතරම් කල් ගියත් බේරගන්න නම් බැරි වුණා කියන්න අපි හොඳින්ම දන්නවා. ඉතින් දැන් සන්නිට රෙහන් කෝල් කරාටත් පස්සේ සිද්ධ වෙන්න එක දෙයයි. වත්සලා කියපු දේවල් හැමදේම අල්ලගෙන ඊට පස්සේ රෙහාන්ට අඬ අඬා නපුරු විදියට හැසිරෙන එක. ඉතින් රෙහාන් සරණිව ෂේප් කරගන්න කොයි වෙලෙත් උත්සාහ දරනවා. නමුත් ඉතින් සරණිව ෂේප් කරගන්න එක රෙහාන් හිතන තරම් ලේසි නැහැ. හේතුව තමයි සරණි ගොඩක් මොරණ්ඩුයි වගේම ගොඩක් ආදරෙයි රෙහාන්ට. සරණිට බයයි ඒ ආදරේ නිසාම තමන්ට රෙහාන්ව අහිමි වෙයි කියලා. ඒ නිසාම තමයි රෙහාන්ට මේ තරම්ම කරදර ගොඩක් සරණි කරන්නේ. හැබැයි ඉතින් රෙහාන් කොයිතරම් මගහැරිය වුණත් පෙන්වන්න උත්සාහ කරත් නමුත් රෙහාන් ගොඩක් කැමති සරණිය එක්ක කතා කර කර ඉන්න කියලා අපි හොඳින්ම දන්නවා. ඉතින් සරණිත් ඒක එහෙම නෙවෙයි කියන උත්සාහ කරත් තේරුමක් නැහැ. ඒකට හේතුව තමයි රෙහාන් එක්ක දිගටම කතා කරන්න තමයි සරණිත් ගොඩක් කැමති වුණේ. ඉතින් දැන් සරණි ගෙදරින් ගිය එක රෙහාන්ටත් ගොඩක් තදින්ම දැනෙනවා. ඉන්න කාලේ ආදරෙන් කේන්තියෙන් තමන්ට සැලකපු විදිය මතක් වෙනකොට ඒ පාලෝ දරා ගන්න පුළුවන් වෙන්නේ නැති වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ආයෙ කතා දෙකක් නැහැ. ඉතින් දැන් සරණි රෙහාන්ගේ ගෙදරින් ආවේ ආයෙම කවදාවත් රෙහාන්ගේ ගෙදර එන්න ලැබෙයි කියලා හිතාගෙන නෙවෙයි. යාළුවොත් එක්ක සරණි කතා කරපු විදියෙන් ඒ දේ පැහැදිලි වුණා. අන්න ඒ නිසාම සරණිට රෙහාන්ගෙන් සමුගන්න උවමනාවක් තියෙන්න ඇති. නමුත් අපි දැක්කන අවසන් මොහොත සිද්ධ වුණ දේ සරණි රෙහාන්ගෙන් සල්ලි ඉල්ලුවා බණ්ඩ එක්ක හදපු සැලසුමට පවා. හැබැයි ඉතින් ඒ බොරුවට. ඉතින් සරණි ගෙදර යන්න කලින් රෙහාන්ගෙන් සමුගන්න උවමනා නිසාම සරණි අනිවාර්යයෙන්ම රෙහාන්ට ලියුමක් ලියන්න ඇති. ඒ ලියුම සරණි රෙහාන්ගේ ඇඳේ සංගවලා ඇති. නමුත් ඒ ලියුම රෙහාන්ට තාම හම්බුනේ නම් නැහැ. ඒ කියන්නේ දැන් රෙහාන්ගේ කාමරේ තියෙන ලොක්කර්ලා. ඒක අම්මට නංගිට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. රෙහාන්ට කලින් මේ ලියුම මේ දෙන්නට අහුනොත් නම් ඒක ලොකු නඩුවක් වෙනවා කියලා හිතන්න පුළුවන්. හැබැයි මේ ලියුම රෙහාන්ට අම්මට කාටවත් හොයාගන්න වෙන්නේ නැති වෙයි. හංගලා තියෙන විදියට දවසක නැවත සරණි රෙහාන්ගේ ගෙදර ආවට පස්සේ ආටම එළියට ගන්න ලැබෙයි කියලා හිතන්නත් පුළුවන්. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.